ඡන්ද ප්‍රතිඵලයේ අනුව අනුර දිසානායක සහෝදරයා දැනට ඉහළින්ම ජයග්‍රහණය කරලා ඉන්නවා. ලක්ෂ 13ක වැඩි ඡන්ද ප්‍රමාණයකින් අපි ජයග්‍රහණය කරලා තියෙනවා. නමුත් 50% අඩු නිසා මැතිවරණ නීතියට අනුව දෙවැනි මනාප තුන්වැනි මනාප ගණන් කිරීමක් කළ යුතු වෙනවා. ඒක මැතිවරණ නීතිය. ඒ අවසන් වෙන තෙක් අවසන් ප්‍රතිඵලය නිකුත් කරන්න බැහැ. මැතිවරණ කොමිසම බැඳිලා ඉන්නවා. දෙවැනි මනාප තුන්වැනි මනාප ක්‍රියාවලියත් අවසන් වෙන තෙක් අවසන් ප්‍රතිඵලය නිකුත් නොකර ඉන්න. ඒ නිසා ඉතා පැහැදිලි දෙවැනි මනාප තුන්වැනි මනාප ගණන් කරත් අනුර සහෝදරයව පරද්දන්න කාටවත් බැහැ. දැන් ඉතා විශාල ඡන්ද ප්‍රමාණයකින් අපි ජයග්‍රහණය කරලා තියෙනවා. සර් කිසිදු ආකාරයකින් කලබල වෙන්න දෙයක් නැහැ. දෙවැනි මනාප තුන්වැනි මනාප ගණන් කිරීම දැන් ආරම්භ කරලා තියෙනවා. පැය දෙකක් තුනක් යනකොට ඒ කටයුත්ත අවසන් වෙයි. අවසන් ප්‍රතිඵලය තව පැය කීපයකින් ලබා ගන්න පුළුවන්. දැනටමත් ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඒ නිසා කිසිදු ආකාරයක අක්‍රමිකතාවයක් සිද්ධ වෙන එකක් නෙමෙයි. මේ නිවැරදි ක්‍රියාවලියක් පමණයි වෙන්නේ. ඒ නිසා පිතා ඕනෑකමෙන් ඉල්ලා සිටිනවා කලබල වෙන්න එපා. ප්‍රතිඵලය නිවැරදි වෙලාවට නිකුත් වෙයි. දැනටමත් අපි ජයග්‍රහණය කරලා තියෙන්නේ. දෙවැනි මනාප තුන්වැනි මනාප ලබා දීම ඉතාම අඩුවෙන් තමයි සටහන් වෙලා තියෙන්නේ. ඉතින් ඒව ආවයි කියලා අර ලක්ෂ 13ක ගැප් එක ආවරණය කරන්න බැහැ. ඒ නිසා ඉතා පැහැදිලිව මේ ජයග්‍රහණය ස්ථිර වෙලාත් ඉවරයි.